මේ ධර්ම sannivedanaya බණ කීම බොහොම මිනිස්සු බොහොම ගෞරවයෙන් මේකට අහන්නේ ඊළඟට ලොකු ආසන පනවලා අපාවාඩ එලලා මුතු කුඩිය අටින් එක්ක ඇවිල්ලා පුටුවේ ඉනි වඩා හිඳුවලා ඉතින් වැඳගෙන ගෞරවයෙන් අහනවා. එතකොට අර වාඩි වුණු කෙනාට පුදුම බලයක් සහ අවස්ථාවක් එනවා තමන්ට හිතෙන හිතෙනේවා කියන්න. මේක ඒවා නිසා ඇත්තටම ලෙඩ රෝග වෙච්ච තත්වයන්, පෞල් ජීවිත අවුල් වුණු තත්වයන්, ඊළඟට තමන් පෞකාරයි කියලා හිතන තත්වයන්, අවාසනාවන්තයි ඔය වගේ විශාල විදිහට සමාජයේ රෝගී කරන දේවල් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ தත්ත්වයේ ඉඳලා හැමදුර කොහොමද මේ මේ sannivedanaya මේ බුදුදහම සම්බන්ධ විශේෂ කාරණා sannivedanaya කිරීමේදී මේ වෙලාවේ තියෙන අර්බුද මේවා කොහොමද විග්‍රහ කරගන්නේ? ඔව් වැදගත් තැනකට අපි සාකච්ඡාව ආවේ බුදු සමය හා විශේෂයෙන්ම බෞද්ධ ආගමික සංස්ථා වටා ගොඩනැගෙමින් තිබෙන මෑත කාලීන ඇතැම් ප්‍රවණතාවක් තමයි ඒ ඒ ප්‍රකාශන වලින් බුදු සමයේ මූලික හරයට බරපතල විදියට හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අපි දන්නවා බුදුන් වහන්සේගේ චින්තනයේ බුදුන් වහන්සේගේ ධර්මයේ මූලිකම හරය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍යය, පටිසමුප්පාදය, එතකොට කර්මය පිළිබඳ මුල් ඉගැන්වීම, ඒ කියන ඒවා මූලික හරය පද්ධතිය. එතකොට ආචාර ධර්ම, සදාචාරය පිළිබඳ මේ අර අතිරේක කාරණා මේ පස්සේ කාලේ නිර්මාණය කරගත්ත කාරණා බුද්ධවාසිත හැටියට හුවා දක්වමින් ඉදිරිපත් කිරීම නිසා අර මූලික හරයත් එක්ක නිරන්තරයෙන්ම ගැටෙනවා. මූලික හරයට හානි වෙලා තියෙනවා. ඒක මම දැක්ක පොදු ප්‍රවණතාවයක් තමයි. මම කැමති ඒක මේ සාකච්ඡාවේදී අවබෝධය තහවුරු කර ගැනීම සඳහා නිකන් අර අනුපිළිවෙල මෙන්න මේ ධර්මදේශනාවල තියෙන පොදු தත්ත්වය. මෙතනදී මම අපි කවදාකවත් අපි කතා කරන්නේ නැහැ පුද්ගලයෙක් පිළිබඳව. අපි කතා කරන්නේ මේ විශේෂ කාරණා පිළිබඳව. එතකොට මේ ධර්මදේශනා සමස්තයක් විදිහට නිරීක්ෂණය කරාම මට පේනවා 2000ට පෙර තිබුණු ධර්මදේශනා අපිට නැවත අහනකොට පේනවා ඒ වගේ ඊට වඩා වෙනස් සාරවත් අන්තර්ගතයක් තියෙන බව සහ ඒකට හේතු ගන්නාවක් තියෙනවා. එතකොට 2000න් මෙහා අපේ මාධ්‍ය ආයතන බහුලව වර්ධනය වුණා. එතකොට ඒ වර්ධනය වීමත් සමගම ධර්මදේශකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගියා. ධර්මදේශනා කරන ආකාරයේ විලාසිතා ඒවා විශාල වශයෙන් වර්ධනය වුණා. ඒ කියන්නේ දැන් අපිට රූපවාහිනී මාධ්‍ය ආවට පස්සේ ඒ මාධ්‍යවල රූපවාහිනී තිරයට උචිත වෙන විදිහට හැඩතල නිර්මාණය වුණා. එතකොට ඒකත් එක්ක අර උනේ අර ධර්මදේශනාවේ හරය ගිලිහිලා ගිහිල්ලා වෙනත් කාරණා ඉස්මතු වෙන්න පටන් ගත්තා. මේ ඔක්කොම සමාලෝචනය කරාම මට කියන්න පුළුවන් මෙන්න මේ ප්‍රවණතාව මම දකිනවා කියලා. එකක් තමයි රටේ වාර්ගික අර වාර්ගික අසමගිය වර්ධනය කිරීමට අනුබල සැපයන ප්‍රකාශන. විශේෂයෙන්ම ජාතිවාදී සහ ආගම්වාදී ભેද ඇති කරන්න සහ ඒවට අනුබල සැපයන ප්‍රකාශන බහුලව සිද්ධ වෙනවා මේ ධර්මදේශනාවලදී. ඒක එක කාරණයක්. ඊළඟට දෙවෙනි එක තමයි අනවශ්‍ය ලෙස ගිහි සමාජය ආගමික කරණයට ලක් කිරීම කියන්නේ. ඒතර ගිහි සමාජයේ ඔවුන්ගේ එදිනදා ජීවිතයේ අසට ගිහිල්ලා ඒවා සම්පූර්ණයෙන්ම ආගමික දෘෂ්ටියෙන් විශ්ලේෂණය කරන්න යෑම. ඒතර ඒගොල්ලෝ එක්තරා විදිහක ඒගොල්ලන්ගේ නිදහසට බාධාවක් වෙලා තියෙනවා මේ ආගමික කරණය වීම නිසා. ඊළඟ තුන්වෙනි කාරණේ තමයි මෑත කාලීනව මේ රූපවාහිනී මාධ්‍ය සහ ගුවන් විදුලි මාධ්‍ය හරහා අනවශ්‍ය විදිහට පුද පූජාවත් පිළිවෙත් නිර්මාණය වෙලා තියෙනවා. ඒවා සමහර ඒවා කොහෙත්ම මුල් බුදු සමයට අදාළ නැති ඒවා. ඒතර ඒ වගේ අපි ඒවකින් සිම්ලස් විශ්ලේෂණය කරාම ඒ වගේ තියෙනවා සමහර ඒ වගේ වාණිජ ආරමුණු, පුද්ගලයන්ගේ පැවැත්ම, ආයතන නඩත්තුව, ඒතර මුදල් ලිපැයීම, ජනප්‍රියත්වය, දේශපාලනය, සමාජ බලය, ව්‍යාපාරික ආරමුණු මේකින සියල්ල කේන්ද්‍ර කරගත්ත ස්වරූපයක් පේනවා මේ වගේ. එතකොට මේ වගේන් ඇත්තටම අර බුදුහාමුදුරෝ ආර්ය ශ්‍රැංග මාර්ගය තුල ඉදිරිපත් කරපු කාරණාවලට සම්පූර්ණයෙන්ම පැටහැනි ස්වරූපයක් පේනවා මේ පුද පූජාවත් පිළිවෙත්වල තියෙනවා. ඊළඟ එක තමයි දේශපාලනයට නතු වීම කියන එක. එතකොට දැන් මාධ්‍යවල ධර්මදේශන අන්තිමට දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීම. දැන් අපි දැක්ක පසුගිය මැතිවරණ කාලවලදී විශේෂයෙන්ම ඇතැම් ධර්මදේශකයන් තමන්ගේ පෞද්ගලික දේශපාලන දර්ශනය මහජන වේදිකාවට ගෙනල්ලා ධර්මදේශනා හරහා ඒ ආකල්ප සමාජගත කරන මේ ප්‍රවණතාවක්. ඊළඟ එක තමයි අසාමාන්‍ය විදිහට ද්‍රව්‍යවාදී සහ පරිභෝජනවාදී නිර්මාණය වීම.
තුර මේ ධර්මදේශන හරහා ගොඩනැගෙන ජනප්‍රිය ධර්මදේශකයන් ඔවුන්ගේ ආයතන ඔවුන් ඔවුන් වටා ඉන්න පිරිස ඔව් ඒ විශේෂයෙන් එක්තරා විදිහක අසාමාන්‍ය ධනයක් සහ බලයක් සහිත පුද්ගල සංස්ථාවක් නිර්මාණය වුණා ඒගොල්ල දැන් සමාජලවට ඒගොල්ලන් ඇත්තටම මේ ආර්ථික වශයෙන් කිසිම දෙයක් නැති අය නමුත් ඒගොල්ල ධර්මදේශනා කිරීම ධර්මදේශනා හරහා මාධ්‍යවල ධර්මදේශනා කිරීම හරහා පස්සේ විශාල ධනවතුන් බවට පත් වෙලා තියෙනවා ඇදහිය නොහැකි තරම් පරිභෝජනය කරන ඒ කියන්නේ භාද්‍ර භෞතික ද්‍රව්‍ය පරිභෝජනය කරන පිරිසක් නිර්මාණය වෙලා තියෙනවා ඊළඟ එක තමයි තම බරපතල කාරණේ ධර්මයේ සම්බන්ධයෙන් සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කිරීම ඒක ධර්ම දේශනාවල වර්තමානයේ දකින්න ලැබෙන එකක් තමයි බුදුදහමේ අර මූලාශ්‍ර නිසලෙස අධ්‍යයනය කරන්නේ නැතුව ඒ කියන්නේ ත්‍රිපිටකය අටකතා ටීකා වංශ කතා ඒ වගේම මේ සාහිත්‍යයේ වර්ධනය වීම සහ ඒ වගේ තියෙන සංකල්පවල පරිණාමය පිළිබඳව අර අපි කලින් කතා කරපු ශාස්ත්‍රීය අවබෝධයක් නැහැ එක එක කාරණයක් දෙවෙනි එක තමයි භාෂාව විශේෂයෙන්ම මේ මූල ග්‍රන්ථ ලියවිලා තියෙන පාලි භාෂාව පිළිබඳව ප්‍රාමාණික දැනුමක් නැතිවීම विशाल खेद वाचक इतकोटे ये निशागोलो यपे अर द्वितीय मूलाश्रम इतकोलो ये द्वितीय मूलाश्र सह अर शास्त्रीय अध्ययन यागोल अंत मे मूलाश्र पीलीवल तीन अनुपीलीवल वर्गीकरण करगा बे ोट दालतम रघुवंशी की सलका व्यधि अर्थकथन बरपतल विधि बतकन इलांट अंतिम कारण मम समलोचने मट पेन दे मीनशुंगे लिंगिक जीवित हा संबंध कारण विशेष कांतावंगे विवाहाय स्त्री पुरुषंगे विवाहाय अंदुम पेलंदुम खेम भीम लिंगिकचार्य लमाई अतिकिरीम इतकोट वे सांस्कृतिक जीवित अदाल कारण संबंधी पुदुमाकार विधि अविस्सीमक नेत्तम पुदुमाकार विधि हुआ देखीमक मे धर्मदेश वर्तमान सिद्ध करीन प्रधानम प्रश्न खटेट गाने मे लिंगिक जीवित मीन सुंगे කියන කාරණේ දැන් මම නිරීක්ෂණය කරා මට පේනවා ඉතින් එක්තරා විදිහක හරිම උද්‍යෝගයෙන් හරිම මේ නිකන් ඒ ලිංගික ජීවිතය හා සම්බන්ධ කාරණා නිකන් අර දැඩි ලෙස මේ උද්වේගකර ස්වරූපයකින් ඉදිරිපත් කරන ආකාරයක් වෙන දැන් මේ මේක තමයි මම මට පේන මූලික කාරණේක वल्पुल राहुल आयतने सह अपे निल यूट्यूब चैनल वन पांशु किसीम राज्य हो राज्य नोन आयतने मत हो वेलंद दन्वीं प्रचारने किन थोरव मेतरं दुर पवत्वागन एमट हैकियाव लबुने उबवैनी तानी तानी पुद्गलयांगे उदवे श्रीलंकाव अदमोन पायती आर्थिक तत्वे उड රට ඇතුලේ ජීවත් වෙන ජනතාවගේ දිනෙන් දින වැඩිවන ආර්ථික අපහසුතා අපට හොඳින් තේරෙනවා. ඒ අයගේ උදව්වෙන් තවදුරටත් වැඩ කිරීම අපහසු වන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වය තුල අප ආයතනය සහ පාංශු YouTube නාලිකාවේ වැඩ කටයුතු ගුණාත්මකව පවත්වාගෙන යාමට විශේෂයෙන්ම මෙරටින් බැහැරව සිටින ඔබට දායක විය හැකි විශ්වාසනීය ක්‍රමයක් තමයි Patreon කියන්නේ. තිරේ දිස්වන අපගේ Patreon පිටුවට ගොස් ඔබ කැමති ප්‍රමාණයකින් මාසිකව දායක වීමේ හැකියාව ඔබට තිබෙනවා. වඩා යහපත් වූත් සුවපත් වූත් සමාජයක් බිහි කිරීමට දායක වන ඔබ සැමට අපගේ ස්තුතියි.